උන්නිටිත නමතක වෙන නුරා බැලුන් අස්සේ පාඩම් කරන්න බෑහිතයයි ඇ ඔස්සේ. සෝඉතින් මේ අද අපි ඇවිල්ලින්න ස්ටඩියක ස්ටඩියට ගැද කවරුත් දැකල දැකලා තියෙනවා මේ හැබැයි මේ අපි ආවේ මේ කවුරු දන්න කියන චරිතයක් මෙන්න ටිකක් සංගීතයේ අමුතුම පැත්තකට යන චරිතයක් මේ දිමිත්‍රි. දිමිත්‍රි කිව්වොත් කවුරුත් දන්නවා මේ රෙන්න තියෙන පුක දෙන්න ආලස මේ දිමිත්‍රි අය ඉන්නේ මේ දිමිත්‍රි ඉතින් මොකෝ ඉන්නේ මේ දැන් අපිට මේ සෙට් කරගන්න තමයි සතියක දිනස කෝල් කරා. ඊට පස්සේ ඊ අහම්බෙන් ආය කෝල් එක ආන්ස කරලා ඊට පස්සේ රද්ද තමයි හවස තමයි දැන් වෙලාව 6යි. දැන් තමයි වැඩේ සෙට් කරගත්තේ. ඇයි මේ තරම් මිනිස්සු දිමිත්‍රිට කියලා කරගන්න ආස? දැන් එක එක වැඩ කරලා මාස මිනිස්සු. මේ තරම් බිසි වෙන්න. මම හිතන්නේ මිනිස්සු ඉල්ලන එක එයාලා බලාපොරොත්තු වෙන තත්ත්වයකට වඩා උඩින් දෙන්න හැමදෙස්සම මහන්සි වෙනවා. හා එතකොට සමහර විට ඉතින් ඒකින්ද යාලා මොහොතයක් ඒකේ බලවත් වෙන නිසා ඒක දෙයක් මිනිසුන් ලැබෙන නිසා අනිවාර්යෙන් එන්නේ. දැන් මේ තරම් දැන් ගොඩක් දෙනාට කතා කර දැන් දිමිත්‍රි කියන චරිතේ ටිකක් වැඩි කතා කරන්නේ නැහැ. හැබැයි වෙන පිරිස වෙනම කවුඩ් එකක් ඉන්නේ වෙනම බේස් එකක් ඉන්නේ. ඒ බේස් එක දිමිත්‍රි කවට එම තමයි ඉන්නේ. දැන් ගොඩක් කාලවලට දැන් මේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අය දිමිත්‍රිත් එක්කම ඉන්නේ. කොයි මොනවා මියුසික් එකක් කරොත් ඒක යූටියුබර්ස් ලගත්තොත් කොහොමද දිමිත්‍රිත් එක්ක ඉන්නේ? දැන් ඒක හතන්දරයන් තියෙන්නේ. එතකොට දිමිත්‍රි මොන වගේද? දිමිත්‍රි කියන චරිතය මොන වගේ දේවල් එක්කද වැඩිපුර වින්නේ? එතකොට මියුසික් ෆීල්ඩ් එකද නැත්නම් රැප් හතන්දරෙත් එක්කද? මම මගේ කියන සාමාන්‍යයෙන් මගේ කාලයම ගත්තොත් අතරම මම මේ හැම දෙයකමත් ඉන්නවා. ඒ ඉන්න අතරතුරේම මේ හැම දෙයකමත් නැහැ කියනත් ලැගෙනේ. මම හැමදේම ඉගෙන ගන්න තමයි ගොඩක් කාලෙම ඉගෙන කරන්නේ. ඒ කියන්නේ මේ ඉගෙන ගන්න දේවල් වල මොකක් හරි දෙයක් මට තේරුණාම ඒක හරිද නැද්ද කියලා බලන්න වගේ දේවල් වලදී තමයි මම ගොඩක්ම සින්දුනත් හදලා එළියට දාලා බලලා තියෙන්නේ. මනස වැඩ කරන ඉන්නත් සමහර ඒ කම්මලික වෙනවා ඇති. මේ කමර්ෂල් ඉන්ඩස්ට්‍රී එකට එද්දී මමත් ඒ වගේම කෙනෙක් ටික කම්මැලි වෙනවා. නමුත් කමර්ෂල් ඉන්ඩස්ට්‍රියේ තියෙන අර සීග්‍රතාවය තියෙනවා. දැන් කමර්ෂල් ඉන්ඩස්ට්‍රියේ අපිට අදාවත් වැඩක් ඒක ඉවර කරලා එක්කෝ අදාවත නැත්තම් හෙට උදේට දෙන්න ඕනේ. එතකොට මේ සීග්‍රතාවය කියන එක කම්ම මියුසිෂියන් කෙනෙකුත් වෙලා කම්මැලි නැතුව කරන්නත් පුරුදු වුණේ ඇඩ්වර්ටයිසින් කියන එක. නමුත් සංගීතඥයෙක් විදිහට මිනිස්සු ආදරෙන් වැළඳ ගත්තට පස්සේ එතන වෙනම දේශයක් හැදෙනවා. වෙනම වටිනාකමක් තමයි ඒක. ඒකද ඉස්සෙල්ල දැන් ලංකාවේ රැප් කතන්දරේ එද්දි දැන් ওই දැන් දැනුත් තිබ්බට දැන් ඉස්සෙල්ල රැප් කියන එක ලොකුවටම තිබ්බනේ කතන්දරේ. ඒතර ඒ කාලෙ වෙද්දි බහැල වැඩ කරපු චරිතයක් වුණා දිවිත්‍රි කියන්නේ. දැන් ඒක තමයි අයින් වෙලා ඉන්නේ. ඒක මෙහෙම يعني එක එක කාලවලට එක එක දේවල් එනවා යනවා. ඒක තමයි සාමාන්‍ය හැටි. එනවා යනවා. ඉතින් ඒ රැප් තියෙන මම ඉන්නේ මියුසික් එකට. එතකොට මොකක් හරි දෙයක් පොප් අප් වුණාම ඒක ට්‍රෙන්ඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිටිවිල්ලක් වෙන්න පුළුවන්. මොකද පොප් අප් වුණාම මට හැමදේම මාස ඒක අත්හදා බලන්න මගේ විදියට. දැන් මෙහෙම දැන් අන්න තුන් දෙපඩ කියන්නේ නේද? ගොඩක් අය වචන පිට කරද්දි ටිකක් දෙතුන් පාරක් හිතන්නේ. අයියේ එහෙම නැහැ. අම්මුවෙන්ම කියනවා. ඇයි එහෙම ඒක හිතන්නේ නැද්ද දැන්? පුක කියන එකක් තියෙනවා. ඒ අවුලක් නෑ. එතකොට ඒව එහෙම හිත ඒ කියන්නේ මේ පැත්ත ඇයි ඒ වගේ මාකට් එන්නේ? දැන් ඒ සින්දු තමයි යනවා. අනිත් ඒ අරින්න තියෙන පුක දෙන්නේ. මම ඒව පට්ටේනවා ගියානේ. එතකොට ඒ වගේ සින්දු මාකට් කරන වෙන මෙතඩ් එකක් තියෙද මිනිස්සුන්ට කොහොමද ඕක ගන්නෙ? මේ හිත ඒක අමුතු කතන්දරයක් තියෙන එක. ඒකේ තියෙන ඇත්තම රිවර්ස් සයිකොලොජි තමයි ඇත්තට. ඒක මේ වගේ. කියන්නේ ඒ එක්කෝ ඔයා ක්‍රවුඩ් එකකට දෙන්න ඕනේ යාලා කවදාවත් කන් දෙකෙන් අහපු නැති දෙයක්. මොකක් කරේ කියන්නේ. නමුත් එයාලට ඒක මේ කන් දෙකේ ඇහුණාම මේ හිතේ ලොකුවට රෙසොනේට් වෙන්න පුළුවන් දෙයක්. හා රිලේටඩ් දෙයක්. දැන් අපි පුක කියන වචනේ ගත්තා. ඒක අපිත් එක්ක වාරද රෙසොනේට් කරනවා. අපි යාළුවොත් එක්ක කතා කරද්දී ජොලියට කියන්නේ ඒක. මිනිසුන්ගේ මනස ඇතුලේ වැඩිපුරම රෙසනේට් වෙන දේවල් මිනිසුන්ට එක පාරටම ඇටෙන්ෂන් එක යනවා. ඒක මිනිසුන්ගේ මේ ගතිය සහ පුරුද්දත් එක්ක එන දෙයක්. ඉතින් ඔය හිතන්න මොකක් හරි ගීත නිර්මාණයක් ඉන්නේ ඇහෙන දෙයක්.
ඇටෙන්ෂන් එක ගන්න මොකක්හරි ඒ වගේ වචනයක් භාවිතා කරා භාවිතා කරලා ඒක ඇතුළට අපිට පුළුවන්නම් මොකක්හරි ස්ටෝරි එකක් කතාවක් එහෙම නැත්නම් ෆිලොසොෆි එකක් අපි ඇත්තටම අපි අපි දැක්ක දේ මොකද්ද කියලා අපිට කියන්න පුළුවන් නම් සහ ඒක මිනිස්සු කැමති නම් ඒක රස විඳින්න. ඒ කියන්නේ එතන තියෙන තනිකරම ආර්ට් එක. මොකද ආර්ට් එකන්නේ මිනිස්සු රස විඳින්නේ. වචනේ නෙමෙයි. වචනයට ඇටෙන්ෂන් එක ගියාට මිනිස්සු රස විඳින්නේ ආර්ට් එක. දැන් මගේ මේ සින්දුවේ ඇතුලේ කිසිම තේරුමක් නැතුව මම නිකන් ඒ වචනේ විතරක් කිව්වා නම් සමහර විට මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මම පිස්සෙක් කියලා. නමුත් ඒ වචනේ ඇතුලේ මම කතාවක් කියලා තියෙනවා. මම තේරුම් ගත්ත මොකක් හරි දෙයක් මම කියලා තියෙන එක මොන වර්ධයක් ඒක එළියට යනවානේ. ඒ කියන්නේ ඒක මම හරි මට පිරෙන අඩෝ මමත් මෙහෙමනේ කියන එක. ඒ කියන්නේ මගේ මේකත් මට සම්බන්ධයි. ඒ කියන්නේ අහන කෙනෙක්ට දැනෙනවා අඩෝ අපිත් මෙහෙමනේ. අර ඒ ෆීල් එක නේ තමයි තවට ඒකත් එක හේතුවනේ. ඔව් ඒක එන්නේ ඔයා මේ වචනෙත් එක්ක ඔයාට බැඳිච්ච අද්දකින් කොටක් තියෙනවා. අය මේ දැන් ඉස්සරහට දැන් ආයේ පුක වගේ සින්දුවක් දාන්න ඒක ඒ අදහස විදිහට. ඒ කියන්නේ සමහර විට ඒක එකපාරම අදහසක් දැන් ඔය ඔය කුක සින්දුව දැම්මට පස්සේ මට ආවා ඊළඟට අදහසක් කුක්කු බිලින්ජ කියලා. ඒක වචනකින් ආවේ. ඔව් කුක්කු බිලින්ජ ඒක කියන්නේ ඒකෙත් මිනිසුන්ට වචනෙක මතකෙ තියෙන කෙනෙක්. ඒක අමුතුයි සහ අමුතු මේ ෆැමිලි එකදීත් තියෙන එක මට ආවා ඒක පාරක් නේ. ඉතින් ඒ වගේ අයිඩියා එකක් ආවොත් ඉතාලම يعني අර හරි ක්ලියර් විදිහට ඔක්කොමත් එක්ක එකපාර ආවොත් ඒක මම කරනවා. ගහලා ඉතින් දෙපාර ඉතින් ගහලා. ඔව්. හිතන්නේ නැහැ. මම හිතේ හිතේ. හරි තේ අදාලත් නැහැ කොහොමද මේ කතන්දර වල ගැහුවා. හරි තේ නැහැ. දැන් ඔයාගේ මේ සින්දු දැන් යනනේ. සමහර දැන් ගොඩක් වෙලාවට දැන් කතන්දරේ තමයි මොනවා හරි ඒකෝ සෙක්ෂුවල් දෙයක් නැත්තම් අමු හෙළුවකින් වීඩියෝ එකකින් මේ සින්දුව හිට කරන්නේ ඔයා ගැන ලිරික්ස් විතරයි. ඒත් යන්නේ යනවලින රූසි දිහා පත්ත විදියට ගියා වෛරල් වෛරල් ගියා සරණ වෛරල් ගියා. ආ මේ TikTok එක රූසි දිම වුණා. එතකොට ඒකත් ඔය කතන්දරු දින්නේ. ඒ ඔය කතන්දරින්ද තමයි ලිරික්ස් එක කියන්නේ. ලිරික්ස් වලත් අත්‍තර ලොකු මුකුත් නැහැනේ ලිරික්ස් වල තාමනේ වචන ලියන්නේ. අතුව ලොකුවට VFX animation එහෙමත් නැහැ. සිම්පල්. ඒක ඒක මෙහෙම ඒක මම තාම එක්ස්පෙරිමන්ට් කරගෙන යන දෙයක්. ඒක ඇත්තටම මිනිස්සුන්ට අපි මට ඇත්තටම මේ අවබෝධ කියන්නේ මට ඇත්තටම අවබෝධ කරගන්න අවශ්‍යතාවයක් ආවා. ඒ කියන්නේ මුලින්ම මම ඇත්තටම ලිරික්ස් පාවිච්චි කරලා මිනිස්සුගේ අවධානය ගත්ත තමයි. නමුත් පස්සේ පස්සේ මම කල්පනා කරලා බැලුවා ඒ කියන්නේ ලිරික්ස් වල මහලපු දේවල් නැති සින්දුත් හිට වෙලා තියෙනවා. ඔව්. ඊට පස්සේ සහ ඊළඟට මට අහපු ප්‍රශ්නේ තමයි ලංකාවේ මියුසික් ඇයි ලංකාවෙන් එළියට යන්නේ නැත්තේ? මොකටද වැරදිලා තියෙන්නේ? එතකොට මිනිස්සු වචන කියන දේ අඳුරගන්නේ ලැන්ග්වේජ් එක භාෂාව. එතකොට ඒ කියන්නේ මිනිසුන්ට ඇහෙන හැම දෙයක්ම ලැන්ග්වේජ්. මිනිස්සු ගණනය කිරීම කරන්නේ ඇස් දෙක. ඉතින් ඔක සංගීතෙත් තියෙනවා. සංගීතයේ ගීතයක අපි කියන කතාව. ගීතයක අපි කියන කතාව භාෂාවට කොටු වෙන්න බෑ. ගීතයක අපි කියන කතාව භාෂාවට විතර කොටු වෙනවා නම් ඒ ඒ සංගීතය ඇතුලේ හරි ඉංජිනේරු විද්‍යාවක් නැහැ. කොහොමද තියෙනවා. දැන් මේ බලන්න මේ දැන්. දිමිත්‍රි කියලා කියන්නේ කුමුහරුපු සින්දුම එළියට දාන කෙනෙක් නෙවෙයි. මේ කතාව හදි තේරෙනවා ඇති මේ. ලොකු අපසරියක දැනුමක් තියෙන චරිතයක් දිමිත්‍රි කියෝ දේවල් වලින් මට තේරෙන්නේ පොඩ්ඩක්. මම හිතනවා මට තේරෙන්නේ හරි හරි පොඩි දෙයක්. මේ දිවිතේ එතකොට වඩා ඊළඟට කියන්න. දිමිත්‍රි දැන් අලුතින් සින්දු මුකුත් එන්න තියෙනවද? සින්දු තුනක් හදලා තියෙනවා. ඒ සින්දු තුනත් එක්ස්පෙරිමන්ට් තමයි. ඒ කියන්නේ මගේ ගොඩක් හැම දෙයක්ම මගේ හිතේ ඇති වෙන එක. මම හිතේ ඇති වුණාම මම ඒ හිතේ ඇති වෙන සිතුවිල්ල ක්‍රියාවේ කියන මොකක් හරි මෙතඩ් එකක් මොකක් හරි මම හිතුණාම මට මේක තමයි මේක වෙනව ඇත්තේ කියලා මොකක් හරි යාන්ත්‍රණයක් අවබෝධුණා මම ඊට පස්සේ කරන්නේ ඒක කරලා ප්‍රැක්ටිකලි කරලා අනිත් මිනිස්සුන්ට දීලා බලනවා මේ මිනිස්සුන් ඒ මං හිතන විදිහටද මේ මිනිස්සුන්ගේ රියැක්ෂන් එක තියෙන්නේ කියලා ඒක ටුවර්. දැන් බදනැල වෙන තාලෙකින් ඇත්තටම මම කරපු පරීක්ෂණයක් ඒකේ මම ට්‍රයි කරේ ඒ කියන්නේ මියුසිකල් රිච්නස් කියන කන්සෙප්ට් එක යටතේ මම ට්‍රයි කරපු කන්සෙප්ට් එක. ඒ කියන්නේ රිච්නස් කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඔයාලට කියන්න පුළුවන්ද? මම කියන්නේ පොහොසත්කම කියන්නේ මොකද්ද කියලා ඔයා අඳුරගන්න ඔයා දැකපු දේවල් වලින් මේ ජීවිතේ සහ ඔයාට කියලා කියපු දේවල් දැකපු දේවල් සහ ඔයාට පෙන්නපු දේවල් මේ ජීවිතය ඇතුලේ. එතකොට ඔයා පොහොසත් කියලා ඔයාට පෙන්නලා තියෙන්නේ හොඳ වාහනයක් තියෙනවා නම් ගොඩක් සල්ලි තියෙනවා නම් ලොකු ගෙවල් තියෙනවා නම් ඒක පොහොසත්කම විදිහට පෙන්නලා තියෙනවා. ඔව්. දැන් අපි ඉතින් ඒක වාහනේ ගියොත් ආවුරු සල්ලි. සල්ලි තියෙනවා කියන්නේ සල්ලි තියෙනවා කියන්නේ පොහොසත් කියන එක කියලා දිනවා. ඔව්. හරි. නමුත් ජපානේ වගේ ඉතාම දියුණු රටක් ජපානේ ඒ වගේ සහ බුද්ධාගමේ කියන විදිහට යම් කිසි දෙයක පොහොසත්කම කියන්නේ කම්ප්ලිකේටඩ් අඩුපාඩු.
පිරිසිදු ඒදේ පවතින ස්වභාවයට තමයි පොහොසත් කියන්නේ. ඒ ගුණයෙන් පොහොසත් කියන්නේ. මේ දැන් මේ දිමිත්‍රිත් එක්ක කතා කරගෙන යන්නේ මේ කැමරේ පොඩ්ඩක් අහුවි ගියා. දිමිත්‍රි අලුතෙන් එන තියෙන සින්දු පොඩි කැලක්. අලුතෙන් එන හිතන් දාගෙන දාන්න හිතන් ඉන්නවා කියලා ඒක ඇවිල්ලා ගුරුවරියක්ට ආදරේ හිතිච්ච මේ ඉස්කෝලේ කොල්ලෙක් වෙන්න පුළුවන් කැම්පස් වල කොල්ලෙක් වෙන්න බල එහෙම කොල්ලෙක් ගිරකත් යාළු පුකා වගේ සිනහ දතර ඒකත් යාර හරි ප්ලේෆුල් ප්ලේෆුල් ඒ වගේම ඒ කියන්නේ අර ඒකත් ඇත්තටම එක්ස්පෙරිමන්ට් එකක් තමයි හුන්ඩිටි තැන් අමතක වෙන නුරා බැලුම් අස්සේ පාඩම් කරන්න බෑ හිතයයි ඈ ඔස්සේ ඇගේ හැඩ හොඳට දනි සාරිය තෙමි වැස්සේ ඇ කාගේ දෝ කියා ලොබට කියා මට නොකියාලා ඇගේ නෙරිය පෙන්නලා දෙන මදුර ජවනිකා ඇගේ අසම සමරු සපුුවම මගේ හිත මතෙත් කලා ඒකත්තියක් කරවේ නොකියා ඩබල් විනිටිය දෙන වගෙන ඔව ප්‍රශ්න ප්‍රශ්න උත්තර අපි හැමෝට දෙරි ප්‍රශ්නයකදී ඒකට උත්තර තියෙන්නේ දිත්‍රේද මම මේ මෙහෙම මාර්කටිං මට තේරෙන්නේ අමුතුම අමුතු දැනුමක් තියෙනවා මට ඒ දැනුම මොකද කියලා තේරෙන්නේ මම මේ වැව මගේ වීඩියෝ එක හිට කරන් දිය කරේ ඔයගේ වීඩියෝ එක හිට කරන්න තියෙන ක්‍රම එකක් පළවෙනියෙනම අවධානය ගැනීම අවධානය ගැනීම කියන්නේ හරියටම ගත්තොත් එහෙම දැන් YouTube කියන්නේ එකට නේද ඒක YouTube කියන එක ඇවිල්ලා එක එක මිනිස්සුන්ගේ නිර්මාණ තියෙන ඒකට ඒකෙන් පෙන්නන එක එක මිනිස්සුන්ගේ කියන්නේ එතකොට මේ මිනිස්සුන්ගේ එක එක ඒවා දැන් හැමෝම මෙන්න මගේ එක බලන්න මෙන්න මගේ එක බලන්න කියලා දාලා ඒ අතරින් ඔයා ඇටෙන්ෂන් එක ගන්න ඕනේ. ඒක ඇටෙන්ෂන් එක ගන්න තියෙන දේ මොනවද? මුලින්ම පෙනෙන රූපය සහ ලැන්ග්වේජ් එක. ලැන්ග්වේජ් එක කියන්නේ වචන. වචන. හරි. ගණනය කර ගැනීම මේක කොච්චරටම තමාට රිලේටඩ්ද කියන එක රූපේ. එතකොට thumbnail එකයි කොහොම වචන දෙපේ. ටයිටල් එක ඊට පස්සේ ඒ ටයිටල් එකත් ඒක ඊටාම මේ මිනිසුන්ට නිකන් අර දැක්ක ගම මේ මොකද්ද කියලා ක්ලික් කරලා බලන්න හිතන විදිහ රෙසොනේට් වෙන දෙයක් වෙන්න පුළුවන් මේ ඔය දැන් ගොඩක් අය දින කතන්දරයක් තමයි කොහොමද වීඩියෝ එක හිට කරගන්නේ ඒකටත් උත්තරේ දිමිත්‍රේ දොන්නුන්නෝ කරන කතන්දරේ දිමිත්‍රේ මේ දැන් දිමිත්‍රේ සාමාන්‍යයෙන් කරන්ට් සිටුේෂන් එහෙම නැත්නම් සෝෂල් වෙන දේවල් එක්ක වීඩියෝ ගන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එකක් හදුවත් සමාජ තියෙන දේවල් කතා කරනවත් අඩුයි. වෙනත් ට්‍රෙන්ඩයක් හදන කතන්දරයක් තියෙනවා. කුමාරියක්ව වගේ දාලා වීඩියෝ එකක් ගන්න හිතෙන්නේ. කුමාරියක්ව ගැලපෙනා කියලා හිති මට මට මොකක් හරි හින්දුවක් ආවොත් කුමාරියක්වට සම්බන්ධ වෙලා. ඔව්. ඒ වුණත් මම එක් කරයි. එයාට කතා කරලා කැමති නම් එහෙම කරා. ගොඩක් කරා දැන්. ඔය ඉන්න දැන් ලොකු ලොකු නල්ලි එහෙම ගන්න බලන්නෙත් නෑ. වීඩියෝ වලද එහෙමත් නැහැනේ ලොකුවට තියෙන අර අමුතුම ට්‍රෙන්ඩ් එකක් හදන වගේ තරංගයක් තියෙනවා. ඔව් ඒක මෙහෙමයි. ඒ කියන්නේ මම මූල්‍යමය අරමුණක් පස්සේ ලොකුවට දුවන කෙනෙක් නෙමෙයි අත්‍තරම. ඒක මූල්‍යමය තත්ත්වය අපිට අත්‍තරම වටිනවා. අත්‍තරම වැදගත් දෙයක්. ඒකෙන් අපිට තව තව grow වෙන්න පුළුවන්. තව තවත් අපි rebuild කරගන්න පුළුවන් මේ දේ ලැබෙනවා. නමුත් ලොකු දැන් අයි අපි ලොකු කෙනෙක්ව පාවිච්චි කරන්නේ අපිටත් ලොකු කෙනෙක් කියලා පෙන්නන්න මිසක් අපිට ඇත්තටම ලොකු වෙන්න නෙමෙයි. සමහරට එයා මතයට ડિපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ඕනේ කෙනෙක් දාලා දැන් අපි කවුරු හරි ෆේමස් කියලා කියන කෙනෙක්ව දැන් දානවා. එතකොට ෆේමස් කියන්නේත් මල්ලි අර අරගෙන තමයි. ඒ කියන්නේ රිකෝල් වෙනවා මිනිස්සුන්ට. දැන් මෙහාර පීරිස් කිව්ව ගමන් මිනිස්සුන්ට රිකෝල් වෙනවා. ඒ මූණ රූපේ මොකද වැඩිපුර දැකලා පුරුදුයි. ඒ පුරුද්දට තමයි මෙහාර පීරිස් කිව්වම එයාට ආදරේ වෙච්ච පිරිස බලන්නේ. රිකෝල් වෙන්නේ. ඔව් ඒතකොට සමහර බලන්නේ දිමිත්‍රිය ඕන නිසා නෙමෙයි මෙහාර පිරිස ඕන නිසා එහෙම නමුලන්නේ. ඔව් ඉතින් එතකොට දැන් සමහර වෙලාවට දුපත් හිතනවා. ඒ කියන්නේ කලාව ඇයි මෙච්චර මෙහෙම වෙලා තියෙන්නේ? ඒ කියන්නේ මොකද රස විඳින්න ඔයිට වැඩිය සිහි කල්පනාවකින් අවබෝධයකින් කලාව රස විඳිනවා නම් මේක මේ මියුසික් කියන්නේ ඇත්තටම කියනවා නම් ජරාවක් නෙමෙයි. මියුසික් කියන්නේ මේ ඉංජිනේරින් සිස්ටම් එකක්. මේක තනිකර මැතමැටික්ස් තියෙන්නේ. මියුසිෂියන් කෙනෙක් කියන්නේ ඇත්තටම කියනවා නම් ඒ දවස්වල මියුසික් කරපු මිනිස්සු ගණිතඥයෝ. අනේ දැන් ඉන්නවනේ දැන් අයියල ඉන්නේ වෙනම ලෙවල් එකේ. කියන්නේ දැන් මිනිස් දැන් සමහර ශාස්ත්‍රීය සංගීත දැන් අයියල එහෙමත් නෙමෙයි. අමුතුම කියන්නේ මම මියුසික් ඇත්ත තේරෙන්නේ නැහැ. හරි. එතකොට දැන් ඉන්නවනේ දැන් ෆීල්ඩ් එකේ ටිකක් උඩින් ඉන්න සංගීතේ ඉන්න හිතේ ඒගොල්ලෝ බනින්නේ නැද්ද? කොහොම මියුසික් කරන්න එපා? මෙහෙම කරන්න එපා. මේක අපිට අවුල්. ඒක මල්ලි මෙහෙමයි. සරලව පැහැදිලි කරනවා.
ශාස්ත්‍රීය සංගීතය කියන්නේ ආසියා ආසියාවේදී ඉතාම හොඳ ඉංජිනියර් ආට් එක. හැමදේම ස්ට්‍රක්චර් එකක් හැමදේම පැටර්න් එකක් කියලා තේරුම් ගත්ත මනුස්සයා හැමදේම තේරුම් ගත්ත මනුස්සයා මල්ලි වෙන කිසිම පැටර්න් එකක් වැරදි කියන්නේ. හා තේරුණා. හිටෙන් කියන්නේ හිටනවා කියන්නේ කියන්නේ වෙන ලක්ෂයක් බෙද. කෝටියක් බෙද. ආව ගියා නෙවෙයි මතක වෙන චරිතයක් කරනවානේ. ඒ කියන්නේ ඔයාගේ කත් දැන් ආ මෙයා මෙහෙමගේ මට ඔයාව දෙවිත්‍රේ අද තමයි දැක්කේ. හැබැයි මට ෆීල් එන්නේ අමුතු ෆීල් එකක් මට එන්නේ. ඒ කියන්නේ මට කියා තේරෙන්න විශ්වකෝෂයක් වෙයි දැන් කියලා. ඒ ෆීල් එකෙන් ඒ දැනුම මට තේරෙන්නේ. ඒ අමුතු දැනුමක් තියෙන හැම පැත්තෙම ලොකු අපසරියක ඉන්න චරිතයක් කියලා නම් තේරෙනවා. සෝ ඉතින් මේ අද අපි කතා කරේ දිමිත්‍රයත් එක්ක ගොඩක් කාලවලට දකින්න චරිතය නෙවෙයි ඇතුළින් ඉන්නේ වීඩියෝ වලදී තේරෙන්නේ නැති මේ දිමිත්‍රේ බොහොම ස්තුතියි මේ වැඩ අතරේ අපිත් එක්ක පොඩි වෙලා මේ ලොකුවා උත්සාහ මේ කතා කරන්න එකතුනාට අපි අනිවාර්යෙන් ආයෙත් ඔසෝ සෙට් එකමු. ශෂියා YouTube channel එක subscribe කරන්න. දිමිත්‍රේ channel එකක් තියෙනවා මේ ඒකත් subscribe කරන්න මම description එක යටින් දාන්න. Instagram එක follow කරන්න. මාවත් follow කරන්න යටින් link එක දාන්න. ආයේ page එක like කරන්න. ඉතින් මේ වගේ අමුතු චරිතයක් එක්ක අමුතු වැඩ කරන චරිතයක් එක්ක ආයෙ වීඩියෝ එකකින් හම්බෙන්න බොහොම ස්තුතියි. ජය වේවා. වැඩේ හොඳ කරගෙන යන්න.